ස්මාර්ට් හෝම් කියන්නේ අද කාලේ සෑම ගෙදරකම නැතුවම බැරි විශේෂාංගයක් වෙලා තියෙනවා. ඉතින් අපේ කාර්යබහුල ජීවිතය ගත්තොත් එහෙම මේ ජීවිතයේ තියෙන ගොඩක් කාර්යබහුල දේවල් ගොඩක් පහසු කර ගැනීම සඳහා ස්මාර්ට් හෝම් කියන දේ අද වෙනකොට සෑහෙන පහසුවක් වෙලා තියෙනවා. ඉතින් විශේෂත්වය තමයි අපි ගාව තියෙන මේ ස්මාර්ට් හෝම් ඩිවයිසස් බොහොමයක් මේ වෙනකොට ලංකාවෙන් ලංකාවෙන්ම අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් දැනට තියෙන නවීන තාක්ෂණය උපයෝගී කරගෙන තමයි මේ අපි ගාව තියෙන වූලින් ස්මාර්ට් හෝම් ඩිවයිසස් අපි හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මේ දේවල් වලින් මොනවද කරන්න පුළුවන් කියන එක. ඉතින් අපි මේ ස්මාර්ට් හෝම් වලට අනුගත වෙනකොට ඇත්තටම අපි තාක්ෂණය ගැන විතරක් හිතලා මදි. මොකද ඇත්තටම අපි හිතන්න ඕනේ මේ ස්මාර්ට් හෝම් පාවිච්චි කිරීමෙන් කොච්චර දුරට අපේ ජීවිතවලට තියෙන කාර්යයන් පහසු කරගන්න පුළුවන්ද කියන එක. ඊට අමතරව අපිට ප්‍රධානම දෙයක් තමයි මේ දේවල් වලින් කොච්චර සක්‍රීය ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්ද කියන එක. ඒ වගේ කාරණා ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට අමතරව අපි බලන්න ඕනේ මේවා කොච්චර කල්පවදිනවද කියන එක. ඒ වගේම කොච්චර අඩු මුදලකට, ඒ කියන්නේ අපිට දැරිය හැකි මුදලකට අපිට මේවා ලබා ගන්න පුළුවන්ද කියන එක අපි කතා කරන්න ඕනේ. ඉතින් අපි මේ දේවල් කතා කරගෙන යාම සඳහා අපේ ටෙක්නීඩ් ආයතනයේ තාක්ෂණික නිලධාරී දුලිත අපිට සමග සම්බන්ධ වෙනවා. ආයුබෝවන් දුලිත. ආයුබෝවන්. සුබ දවසක්. නිලුක ඉස්සලා කතා කරපු විදිහම ස්මාර්ට් හෝම් සොලියුෂන් එක අපගේ ගෙදර පාවිච්චියට ගන්න කොහොමද කියලා අපි බලමු. ඉතින් අපි නින්දට ගියාට පස්සේ අපි ඇහැරෙනකම්ම නොදැනුවත්වම හෝ දැනුවත්වම වෙන දේවල් මොනවද කියලාත් අපි ඉස්සරහට කතා කරමු. ඒ වෙලාවල් වලදී අපිට අතපසු වෙන ගොඩක් දේවල් ගෙදර තියෙනවා. ඉතින් අපි ස්මාර්ට් හෝම් සොලියුෂන් එක යොදාගෙන ඒ අතපසු වෙන ඒ දේවල් මගහරවා ගන්න කොහොමද කියලා අපි බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි ගෙදර නින්දට ගියාට පස්සේ අපිට ගොඩම ප්‍රධානම දෙයක් තමයි ආරක්ෂක පද්ධතිය කොහොමද අපි ගෙදර භාවිතා වෙන්නේ කියලා. ඉතින් අපිට ඉස්සරහට බලන්න පුළුවන් ස්මාර්ට් හෝම් සොලියුෂන් එකේ ඩිවයිසස් යොදාගෙන අපේ ආරක්ෂක පද්ධතිය කොහොමද ක්‍රියා කරවන්නේ, ක්‍රියා වෙන්නේ කියලා බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් දැන් අපි බලමු අපේ ඩිවයිසස් එකකින් එක අරගෙන මේ ආරක්ෂක පද්ධතියට කොහොමද මේ ඩිවයිසස් එකකින් එක යොදාගන්නේ කියලා. ඉතින් දුරට ඔයා දැන් කතා කරානේ ඇත්තටම මේ ඩිවයිසස් ගොඩක්ම පාවිච්චි කරන්නේ ගෙදරක තියෙන සෙකියුරිටි එක ගැන හිතලා කියලා. ඉතින් අපි ඇත්තටම නිවසක ගත්තොත් සෙකියුරිටි ගැන හිතුවොත් ඇත්තටම අපි ගොඩක් වොරි වෙන දෙයක් තමයි ගෙදරක තියෙන මේන් ඩෝ එක, ඒ වගේම බැක් ඩෝ එක, ඒ වගේම ජනේල. මේ දේවල් වලට කොහොමද අපි අපේ ඩිවයිසස් සම්බන්ධ කරගන්නේ කියලා පොඩ්ඩක් කතා කරොත් එහෙම. ඔව්. නියුක අපි ඉස්ලාම් බලමු අපේ ඩෝ එක කොහොමද මේ අපේ ඩෝ ලොක් එකෙන් ක්‍රියා කරවන්නේ කියලා. අපේ ඩෝ ලොක් එක ලෝකේ තියෙන තාක්ෂණික අතින් ඉතාමත්ම ආරක්ෂිත විදියට හදලා තියෙන ඩෝ ලොක් එකක්. ඒ ඩෝ ලොක් එකේ අපිට ඕපන් කරන්න පුළුවන් විදි තුනක් තියෙනවා. එකක් අපි පින් එකක් යූස් කරගෙන මේ ටච් ස්ක්‍රීන් එකේ පින් එක අපිට ඇතුල් කරලා දොර අරින්නම හැකියාව තියෙනවා. ඒ වගේම ෆින්ගර් ප්‍රින්ට් එකෙන් දොර ඇරීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය විදියට ඔයගලගේ දොර ලොක් එක අරින විදියට මේක කී එකකුත් දෙනවා. කී එක යූස් කළත් මේ දොර ඇරීමේ හැකියාවක් තියෙනවා. එතකොට නිලක මේ දොර අපිට ප්‍රශ්නයක් තමයි මේ දොරේ ලොක් එකට කොහොමද පව එකෙන්නේ? මේ පව එක ගියොත් මොකද වෙන්නේ? එතකොට අපි මෙතනදී අපි කියන දෙයක් තමයි මේ ලොක් එක බැටරි අටකින් පව එක යොදා ගන්න. එතකොට මේ අටෙන් හතරක් ඉස්සලාම අපි මේ ඩෝ ලොක් එකේ පව එක විදියට යොදා ගන්නවා. අනිත් හතර බෑකප් විදියට තියාගෙන තියෙනවා. එතකොට මේ හතරෙන් හතරක් තමයි ඉස්සලාම යූස් වෙන්නේ. ඊට පස්සේ හතර ඉවරුනාට පස්සේ අනිත් හතරට මාරු වෙන විදියට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේ බැටරි අටම අපි මේ කස්ටමර්ස්ලා යූස් කරලා තියෙන විදියට අපි දන්නවා අවුරුදු දෙකක් වෙනකන් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට දැන් මේ ඩෝල් ලොක් එක ගැන කතා කරොත් ඔයා කතා කරානේ මේකට ෆින්ගර් ප්‍රින්ට් රෙජිස්ටර් කරන්න පුළුවන් කියලා. ඒක සාමාන්‍යයෙන් ගෙදරක් ගත්තොත් අපිට ලාජ් ෆැමිලි එකක් ගත්තොත් සෑහෙන පිරිසක් ඉන්න ගෙදර. එතකොට කොහොමද මේගොල්ලන් හැම එක්කෙනාගේම ෆින්ගර් ප්‍රින්ට් එක රෙජිස්ටර් කරන්න පුළුවන්ද? නැත්නම්
කෙනෙක් විතරක්ද රෙජිස්ටර් කරන්න තියෙන්නේ? ඒ ගැන කතා කරොත් මේ මේ ડોර් ලොක් එකේ අපිට පුළුවන් finger prints 60ක් වෙනකම්. ඒ කියන්නේ users ලගේ users ලා 60ක් වෙනකම් finger prints save කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි. අපි ඉස්සෙල්ලා කතා කරේ අපගේ smart home door lock එක කොහොමද අපගේ main door එකට සලකිරේ කාපි කරලා ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. දැන් බලමු අපි අපගේ contact sense එක use කරගෙන අපගේ ගෙදර තියෙන main door එකට අමතරව තියෙන ගෙදරින් එළියට යන doors වලට ඒ වගේම windows වලට කොහොමද ආරක්ෂාව සපයන්නේ කියලා. දැන් අපි බලමු මේ contact sense එක යොදාගෙන එක කරන්නේ කොහොමද කියලා. මේ contact sense එක අපිට පුළුවන් මේ ඔබලගේ ගෙදර තියෙන door එකට සවි කරලා මේ contact sense එකේ තියෙන මේ magnetic field එක. ඒ කියන්නේ දොරේ දෙපැත්තට අපි හයි කරාට පස්සේ මේ දොර ඇරිය ගාම මේ magnetic field එක break වෙනවා. break වෙනත් එක්කම අපිට පුළුවන් alarm එකක් trigger වෙන්න හදන්න පුළුවන්. ඒ වගේම මේ හිතන්න උදාහරණයක් විදිහට window එකක් open වුණ ගාම මේ magnetic field එක break වෙනවා. break වෙනවත් එක්කම alert එකක් එන විදිහට ඔබගේ mobile එකට alert එකක් එන විදිහට හැදීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දුලත් දැන් අපි මෙච්චරලා කතා කරේ ගෙදරක තියෙන security ගැන හිතලා ගොඩක් දේවල් අපි කතා කරා. ගෙදරක main door එක කොහොමද මේ secure කරගන්නේ? එතකොට back door එක, window එක. දැන් අපි මේ කතා කරපු දේවල් ඇත්තටම ගත්තොත් ඒව මේවා මෙන් කියන්නේ පුත්කලයකින් වෙන්න පුළුවන්, ගෙදරට වෙන්න පුළුවන් හානියක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. අතන අපිට ස්වභාවික දේවල් වලිනුත් අපිට ගෙදරකට මේ ආරක්ෂා ගැන හිතනකොට ගොඩක් concern කරන්න වෙනවා. එහෙනම් හිතනකොට අපිට මොනවද අපේ devices වලින් කතා කරන්න පුළුවන් අපේ ස්වභාවික පැත්ත ගැන හිතලා. ඉතින් නිරූප ඒකටත් අපගේ smart home solution එකේ device system එකේ devices කිහිපයක්ම තියෙනවා මේ උදුරු වලින් ආරක්ෂා කර ගැනීම සඳහා. එතකොට අපි මුලින්ම ගත්තොත් smoke detect එක. ඊට පස්සේ තියෙනවා motion detect එක. ඊට පස්සේ තියෙනවා humidity and temperature detect එක. අපි මුලින්ම ගත්තොත් smoke detect එක. මේ තියෙන smoke detect එක මෙතනදී ඔයගොල්ලෝ අහලත් ඇති smoke detector විදිය ක්‍රියා කරන විදිය සාමාන්‍යයෙන් ගෙදරක ගින්න හෝ smoke එකක් එන සිදුවීමක් වුණාට පස්සේ මේ detect එකෙන් ඒක detect කරලා අපගේ ගෙදර තියෙන alarm එකට trigger කරන්න පුළුවන් විදියට හදන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මෙතන විශේෂත්වය වෙන්නේ මේ detect එකෙන් detect වුණාට පස්සේ අපගේ mobile එකට alert එකක් එන විදියට අපිට මේ smart home solution එක through මේ හදින හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් මේ motion detect එකත් මේ සාමාන්‍යයෙන් නිලුක ඉස්සලා කිව්වා වගේම පුද්ගලයෙකුගේ වෙන හානියකටත් යොදා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් unusual motion එකක් ගෙදර ඇති වෙනවා නම් එතකොට මේ detect එකෙන් detect කරලා අපිට alarm එක trigger කරන්නත් ඒ වගේම mobile එකට alert එකක් එන විදියට හැදීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට මේ humidity and temperature sensor එක ගත්තොත් මෙතනදී වෙන්නේ අපගේ ගෙදර තියෙන temperature එක නැල්ල අපේ mobile එකට display කරගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම humidity එකත්. ඒ වගේම අපිට පුළුවන් මේ ගෙදර තියෙන AC එක මේ temperature එක හා humidity එක අනුව ක්‍රියා කිරීමේ හැකියාවකුත් තියෙනවා. හරි නේද? එතකොට දැන් අපි දැන් ගොඩක් අපේ ගාව තියෙන devices ගැන කතා කරා. ඉතින් ඇත්තටම කෙනෙකුට ඇති වෙන්න පුළුවන් තවත් ගැටලුවක් තමයි මොන වගේ තාක්ෂණයක්ද මේ devices වල පාවිච්චි කරන්නේ. ඒ වගේ මේ devices කොහොමද control වෙන්නේ කියන මේ දේවල් ගැන පොඩ්ඩක් අපි අපේ ප්‍රේක්ෂකයන්ට විස්තර කරොත් එහෙම. ඔව්. නිලුක අපි මේ solution එක ගැන කතා කරනකොට කතා කරන්න නැතුව ඉන්න බැරිම device එකක් තමයි මේ gate එක. මේ ඔයගලන්ට පේනවා මෙතනින් කළු පාට device එක. මේ gate එක තමයි මේ solution එකේ අපි heart එක හදවත කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ gate එකත් එක්ක තමයි මේ gate එක through තමයි මේ ඔක්කොම devices control කරන්න හැකියාව තියෙන්නේ. එතකොට අපි කතා කරන්න ඕන මේ devices කොහොමද මේ gate එකට connect වෙන්නේ කියලා. එතකොට අපි මේ devices අපේ මේ gate එකට connect වෙන්නේ ඒ කියන්නේ communicate කරන්නේ මේ devices සහ මේ gate එක communicate කරන්නේ Zigbee කියන protocol එක technology එක through. Zigbee කියන technology එක ලෝකයේ smart home solution වල ඉතාම ප්‍රචලිත technology එකක්. ඒ කියන්නේ Wi-Fi වලට වඩා මේ range එක strong
ටෙක්නෝජි එකක් තමයි මෙතනදි ZigBee කියලා අපි හඳුන්වන්නේ. ඒක ලෝකේ තියෙන ගොඩක් ස්මාර්ට් හෝම් සොලියුෂන් වල භාවිත වෙන ටෙක්නෝජි එකක්. එතකොට අපි ගත්තොත් සාමාන්‍ය උදාහරණයක් විදිහට අපි මේ ගේට්වේ එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා අපි මේ ගේට්වේ එක ගිහිල්ලා අපි ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන රවුටරයකට කනෙක්ට් කරනවා. එතකොට මේ ගේට්වේ එකයි මේ ඩිවයිසස් මම ඉස්සෙල්ලා කතා කරපු විදිහට ZigBee කියන ප්‍රොටෝකෝල් එකෙන් කමියුනිකේට් කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපි මේ එකින් පළවෙනිම කරන දේ තමයි මේ ඩිවයිසස් ඔක්කොම මේ ගේට්වේ එකට අපි බයින් කරනවා. ඒ කියන්නේ ගෙදර තියෙන හැම ඩිවයිස් එකක්ම ස්මාර්ට් හෝම් ඩිවයිස් එකක්ම මේ ගේට්වේ එකට බයින් කරනවා. ඊට පස්සේ අපිට හැකියාව තියෙනවා අපේ මොබයිල් ඇප් එක through මේ ගේට්වේ එක මේ ගේට්වේගේ සම්බන්ධ වෙලා තියෙන ඩිවයිසස් කන්ට්‍රෝල් කරන්න. එතකොට දැන් ගේට්වේ ගැන කතා කරොත් අපිට කොච්චර වගේ ඩිවයිසස් ප්‍රමාණයක් ගේට්වේ එකට බයින් කරන්න පුළුවන්ද? ඔව්. හොඳ ප්‍රශ්නයක්. ඒක අපිට මේ බැලුවොත් අපිට ඩිවයිසස් පුළුවන් 500ක් වෙනකම් මේ ගේට්වේ එකට කනෙක්ට් කරන්න. ඒ වගේම තමයි මේ ගේට්වේ එකක් තව ගොඩක් එන ප්‍රශ්නයක් තමයි මේ ගේට්වේ එකේ කොහොමද මේ සිග්නි කවරේජ් එක කියලා. එතකොට දැන් සාමාන්‍යයක් විදිහට අපේ ඩිවයිස් එකක් ගේට්වේ එකෙන් ගොඩක් කොච්චර දුරකද කමියුනිකේට් කිරීම හැකියාව තියෙනවද කියලා අහුවොත් අපි කියන දේ තමයි මේ ගේට්වේ එක ගේට්වේ එකේ ඉඳලා මීටර් 500ක් යනකම් අපිට මේ කවරේජ් එක ZigBee කවරේජ් එක තියෙනවා. ඇත්තටම දැන් අපි කතා කරානේ දැන් ගේට්වේ එක හරහා සහ එතකොට මොබයිල් ඇප් එකක් හරහා අපේ ඩිවයිසස් කොහොමද කන්ට්‍රෝල් කරන්න කියන එක. ඇත්තටම අපිට මේ දේවල් තවත් පහසු කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අපිට වෝකලි මේ දේවල් කන්ට්‍රෝල් කරගන්න හැකියාවක් තියෙනවා. ඔව්. ඔව් නේද? අපිට ඒ හැකියාවක් තියෙනවා. මේ මොකද අපි ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි වොයිස් කන්ට්‍රෝල් කියලා කිව්වම අපි ගොඩක් ප්‍රසිද්ධ උපාංගයක් තමයි ඇලෙක්සා කියන එක. Alexa එකිනු අපේ ස්මාර්ට් හෝම් සොලියුෂන් එකේ තියෙන ඩිවයිසස් කන්ට්‍රෝල් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ වොයිස් එක through කන්ට්‍රෝල් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපගේ ගෙදර තියෙන සාලේ තියෙන ලයිට්ස් ටික ඔන් කරන්න අපිට Alexaට කියලා කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ සොලියුෂන් එකේ යොදා ගන්න පුළුවන් Alexa වර්ග දෙකක් තියෙනවා. මේ Echo Dot කියන Alexa උපාංගය, ඒ වගේම Echo Dot Show කියන උපාංගයත් යොදාගෙන අපේ ස්මාර්ට් හෝම් සොලියුෂන් එක කන්ට්‍රෝල් කිරීමේ කියන වොයිස් කන්ට්‍රෝල් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි ඒ ඩිවයිස් එක අරන් පෙන්නුවොත් එහෙනම් මේකද? ඔව් මේ Echo Dot කියන ඩිවයිස් එක. එතකොට අරක ටච් ස්ක්‍රීන් එකක් එක්ක එන ඩිවයිස් එකක්. මේක Echo Show කියන්නේ Echo Show කියන. ඉතින් තුලද දැන් අපි මෙච්චරලා කතා කරා අපේ ගෙදරක තියෙන හෝම් සෙකියුරිටි පැත්තෙන් අපි ගාව තියෙන ඩිවයිසස් මොනවද කියලා කතා කරා. එතකොට සෙන්සර්ස් පැත්තේ තව කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම තව කෙනෙක්ගේ කන්සර්න් එකක් වෙන්න පුළුවන් ගෙදරක තියෙන ලයිටින් සිස්ටම් එක ගැන. එතකොට අපි ලයිටින් සිස්ටම් එක ගැන කතා කරොත් එහෙම අපේ වූලියන් ඩිවයිසස් වලින් කොහොමද අපි මේ තත්ත්වය පාලනය කරගන්නේ අපේ ඩිවයිසස් වලින්? ඔව් ගෙදරක ලයිටින් කන්ට්‍රෝල් කියන එක ස්මාර්ට් හෝම් සොලියුෂන් එකේ ප්‍රධානම දෙයක් ඇත්තටම. දැන් අපිට ලයිටින් කන්ට්‍රෝල් සිස්ටම් එක ගැන කතා කරද්දී අපගේ ස්විචර්ස් ගැන කතා කරන්න නැතුව ඉන්න බෑ. එතකොට අපේ ස්විචර්ස් වර්ග තුනක් තියෙනවා, 1 ගෑන්, 2 ගෑන්, 3 ගෑන් කියලා. ඒ තුනත් අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. මේක අපේ වර්ග දෙකකට එනවා, ටච් ස්විචර්ස් වි, ඊට පස්සේ මෙටලික් ස්විචර්ස් වි. දැන් මේ ස්විචර්ස් දෙක තමයි මේ වර්ග දෙක තමයි අපිට එන්නේ ප්‍රොඩක්ට් එකක් විදිහට. ඒ දෙකේ 1 ගෑන්, 2 ගෑන්, 3 ගෑන් ප්‍රොඩක්ට්ස් එනවා. එතකොට අපිට මෙතනදී ප්‍රධානම දෙයක් තමයි ගොඩක් වෙලාවට කස්ටමර්ස්ලා අහන දෙයක් තමයි දැන් මේ ස්විචස් අපි සාමාන්‍යයෙන් ගෙදරකට සවි කරද්දී දැන් හදලා ඉවර වෙලා තියෙන ගයක් නම් මේ අපේ ඒ ගෙදර තියෙන වයරින් සිස්ටම් එකට හානියක් වෙනවද? එතකොට බිත්ති කඩන්න වෙනවද? ඒ වගේ ප්‍රශ්න කස්ටමර්ස්ලාට තියෙන්න පුළුවන්. එතකොට අපි කියන දෙයක් තමයි අපේ ස්මාර්ට් හෝම් සොලියුෂන් එක ඔයගලගේ ගෙවල් වල යදාගත්තොත් මේ වයරින් සිස්ටම් එකට ඕ අපි මේ බිත්ති කැඩීමක් වෙන්නේ නැහැ. එතකොට අපිට දැන් තියෙන සිස්ටම් එක කිසිම වෙනසක් කරන්න ඕනේ නැහැ. නැහැ. ඔව් දැන්ට සාමාන්‍ය ඔයගලන් ගෙදර තියෙන ස්ටෑන්ඩඩ් සන් බොක්ස් එකට අපිටේ ස්විචස් හරි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙතනදී අපි ගත්තොත් මේ ස්විචස් වර්ග දෙකක් එනවා. අපි කතා කරා වගේ මේ ටච් ස්විච් එකේ අපිට එනවා සාමාන්‍ය ගෙවල් වල එනවා වගේ ලයිව් එකකුයි රිටර්න් තුනකුයි. එතකොට අනිත් එක මෙටලික් ස්විච් එක.
මෙටලික් ස්විච් එක අපිට යොදා ගන්න පුළුවන් රිපීට් එකක් විදියට. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා gateway එකකින් ZigBee coverage එක කොහොමද තියෙන්නේ කියලා. දැන් සමහර ගෙවල් වල බිත්ති වල ඝනකමත් එක අපිට හම්බෙලා තිනවා සමහර apartments වල බිත්ති වල ඝනකමත් එක gateway එකෙන් දුරට යන ZigBee coverage එක පොඩක් අඩු වීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි වෙනම device එකක් විදියට repeat එකක් use කරන්න වෙනවා. දැන් මේ switches අපි ගෙවල් වලට යොදා ගත්තොත් මේ switch එක repeat එකක් විදියට වැඩ කරනවා. ඒ නිසා මේ switch එකේ අපි ගෙදර එන wiring වල live එකයි neutral එකකුත් එනවා. neutral එකකුයි අනිත් ඒවා ටික අනිත් ඒවා මෙතන නම් one gang එකක් නිසා මෙතන return එකයි තියෙන්නේ. ඒ වගේ වෙනස්කමක් තියෙනවා. ඇත්තටම metallic switch එක යොදා ගත්තොත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. වෙනම repeat එකක් යොදා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට දුන්නත් මෙතන මේ තියෙන මේ නිකන් ටිකක් වෙනස් විදියට ස්විච් එකක් තියෙනවා. මේක ගැන කතා කරද්දී මොකක්ද අපි හඳුන්වන්නේ සීන් ස්විච් එකක් කියලා. සීන් ස්විච් එකක් අපි දැන් ඉස්සෙල්ලා කතා කරා ලයිට් කන්ට්‍රෝල් සිස්ටම් එක ගැන. මේ ලයිට් කන්ට්‍රෝල් සිස්ටම් එක මේ ස්විචස් වලට අමතරව අපි මොබයිල් ඇප් එකකට ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ සීන් ස්විච් එක කියලා කියන්නේ සීන් එකක් අපි ඉස්සෙල්ලා හඳුන්වන්නේ නැහැ. සීන් එකක් කියලා කියන්නේ සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් දැන් අපි සමහර වෙලාවට ගෙදර හතට රෑ හතට වගේ අපි ටීවී බලන්න ලෑස්ති වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් මූවි එකක් බලන්න ලෑස්ති වෙනවා. එතකොට අපිට ඕනේ සමහර වෙලාවට දැන් AC එක ලෙවල් එකක තියෙන්න ඕන. එතකොට ලයිට් එක කොච්චර ඩිම් වෙලා තියෙන්න ඕන. ඒ වගේ සීන් එකක් අපිට හදාගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේ සීන් එකක් හදලා මේ අපි ඒ වෙලාවට මේ සීන් ස්විච් එකේ සීන් එක ස්විච් එකකට මේ බයින් කරන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ සීන් ස්විච් එක ප්‍රයෝගික කරගන්නේ සාමාන්‍ය මොබයිල් ඇප් එකෙන් කන්ට්‍රෝල් කරන්නේ ඕන නැතුව අපිට මේ බිත්තිය සවි කරලා තියෙන සීන් එක සීන් ස්විච් එකේ මේ සීන් එක ක්ලික් කරලා මේ සීන් එක ඔන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේක බටන් එකකින් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් එක සීන්. ඔව්. ඒ වගේ සීන් මෙතන 6ක් මේ ස්විච් එකට ඉම්ප්ලිමන්ට් කරන්න හැකියාවක් තියෙනවා. හොඳයි දිනක. දැන් එතකොට අපි සැහැන දේවල් කතා කරා අපි ගාව තියෙන මුලින් ඩිවයිසස් වලින්. ඇත්තටම අද කාලේ ගෙවල් ගත්තාම අදට පාවිච්චි කරන ගොඩක් ඉලෙක්ට්‍රොනික ඇප්ලයන්සස් ස්මාර්ට් වෙලා නැහැ. එතකොට මේ ඩිවයිසස් දැනට තියෙන ඒවා කොහොමද අපි ස්මාර්ට් කරගන්නේ? ඔව්. ඇත්තෙන් මේකට සොලියුෂන් එකක් අපේ ස්මාර්ට් හෝම් සොලියුෂන් එකේ තියෙනවා. ඒකට ඩිවයිසස් දෙකක් තියෙනවා අපේ සොලියුෂන් එක ඇතුළේ. ඒක එකක් තමයි වෝල් ප්ලග් එක, ස්මාර්ට් වෝල් ප්ලග් එක. අනිත් එක ස්මාර්ට් මොබයිල් සොකට් එක. ඒක මෙතන තියෙනවා. මේ මොබයිල් සොකට් එක මෙතන ඉස්සරහින් තියෙන්නේ වෝල් ප්ලග් එක. එතකොට අපිට මේ උදාහරණයක් ගත්තොත් මේ වෝල් ප්ලග් එක යූස් කරන වෙලාවක් තමයි ගොඩක් වෙලාවට අපි යූස් කරන්න පුළුවන් අයන් එක. ඒ වගේම හීටර් එක, වෝටර් හීටර් එක. දැන් අපිට ගොඩක් වෙලාවට අමතක වෙන දෙයක් තමයි කොහේ හරි ගමනක් යද්දී අපි අයන් කරලා අයන් එක දාලා යනවා. ඒ වගේම හීටර් එකක් දාලා යන අවස්ථා තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ සොකට් එක යූස් කරලා අපේ අයන් එක ප්ලග් කරලා තියෙනවා නම් අපිට ගෙදරින් එළියට ගිය වෙලාවට නම් අපිට අයන් එක ඔෆ් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දැන් ගෙදර එන වෙලාවක නම් අපිට හීටර් එක ඔන් කිරීමේ හැකියාවකුත් තියෙනවා මොබයිල් ඇප් එක ත්‍රූ. එතකොට ඒ වගේ ප්‍රයෝජන තමයි මේ සොකට් එක විදාගෙන අපිට ගන්න පුළුවන්. හොඳයි තින්ද බොහොම ස්තුතියි ඔබගේ වටිනා දැනුම අපිත් සමග ෂෙයා කරගත්තට. ඉතින් අපි අද බැලුවේ මෙතන තියෙන ඩිවයිසස් වලින් කොහොමද අපේ කාර්යබහුල ජීවිතේ ගෙදරක අපේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න කියන එක. ඉතින් අපි තව ඉස්සරහට මේ වගේ තව වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා අපේ තව තියෙන ඩිවයිසස් එක්ක. ඉතින් ඊට අමතරව දැන් මේ අපි කරපු දේවල් වලින් අපේ අසන්නන්ට ගොඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඉතින් ඔයගලන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා අපේ තියෙන ප්‍රොඩක්ට් ගැන තවදුරටත් වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මම අපේ වෙබ්සයිට් එක මතක් කරන්න www.techneed.net. ඒ වගේම අපේ දුරකථන අංකය මතක් කරන්න 011-4-24-40. ඊට අමතරව ඔයගලන්න පුළුවන් Techneed Facebook page එකට ඇවිල්ලා ලයික් එකක් දාලා අපේ වීක්ලි යන අපේ ප්‍රොමෝෂන් ගැන ඔයගලන්ට අයිඩියා එකක් ලබා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.